සපුගේ අම්මාවේ ඒ මොහොතේදී සපු අම්මා අරගොල්ලෝ අද රැයට එනවයි කියන්නේ කවුද නැන්දලා නවතින්න වෙන්න ඇති ඇවිත් යන්නේ නැහනේ සපුට හීලිනේ අපි මොනව කරන්නද අම්මා ඉස්සරහා කාමරේ නැන්දලට ඉන්න පුළුවන් දිල්ලාරට මල්ලිගේ කාමරේවත් දෙමු නේද අනේ මන්දා තාත්තර මේව කියලාත් බෑ නොකියත් බෑ තාත්තා ඉදින් නැන්දලට පණ වගේනේ මොනව හරි කිව්වොත් මාත් එක්ක හොඳ නැහැ එයා එහෙමයි අම්මා මොනවත් කියන්න එපා දිල්ලාරගේ බර්ත්ඩේ කළුනේ මේ පාටියක් දාන්න ආසයිලු ගාඩන් එකේ කැන්ඩි වලින් කට්ටිය එයිද 10-15 දෙනෙක්වත් එයි උයන්නත් එයිද ලොකුනෝනා පාටියට එයාල කුකිනේ ගේන්න කියන්නේ සපුට දැන් කතා කරයි සපු ඉන්දියාප ටික අතගග ඉඳ පිගාන පස්සේට කළායි කවදලුද එයාගේ බර්ත්ඩේ එක සිනසුරාදා මට කියන්න කලින් තාත්තර කියලා තාත්තයාගේ කට්ටියට දැන්ම ඉන්වයිට් කළා අනේ මන්දා නැන්දලා මෙහෙම කරන්නේ මේක සියාගේ තැන්නේ අම්මා සියාගේ දේවල් තාත්තටයි අම්මටයි විතරක් නෙමෙයිනි අයිති තුන් දිනක් ඉන්නවනේ අපිට බෑනේ ඒකත් ඇත්ත ඔයාට ඕනනම් අපි ආයෙත් කැන්ඩියන් සපෝගේ පමණක් නොව ප්‍රීමාගේද පපු උණුයේ සියාව දාලා අම්මා හේලුවයි අනේ මන්දා ඔයාව හොඳ කොල්ලෙට දුන්නට පස්සේ මට නම් කැන්ඩි නෙමෙයි කොහේ හිටියත් කමක් නෑ අම්මා කියද්දි සපෝ ඇඟිලි තුඩින් මේස ඉරියැන්දායි එන්න පුතේ අම්මා කියද්දි සපෝ ගැස්සී හිසෙසෙව්වයි ඔහු කැමරේසේ දොරකඩ උන්නේ ලොකුනෝනා මේ මිස්ටර් කෝල් එකක් සපෝ උදේස බැලුවි දැස් කොනකනි තමාට කතා කරන්නේ කවුද කාගෙන්ද පුතේ තිල්හාර කියලා සර් කෙනෙක්ගෙන් සපෝ පුටුව පස්සෙකට දමා ගියේ තරමක කේන්තියිනි ඌ අසරණව බලා උන්නේ මේ ළමයා කාලද ප්‍රේමා තාම නෑ ලොකුනෝනා එන්න පුතේ එවිත් කන්න ඔහු පුංචි ළමෙක් මෙන් ආවේ කොහොමද පුතේ මේ හොඳද ඔහු ඉඳගෙන තේ කතා කරද්දී නැගිට්ටේ ඉඳගෙන කතා කරන්නකෝ මේ හොඳයි ලොකුනෝනා දාගෙන කන්න ප්‍රේමා මේ ළමයට බිත්තරයක් හදලා දෙන්න ඇයි ගියේ එහෙම කියාගෙන ඇයි ගියේ බස ඔහු ප්‍රේමා දෙස බැලුවේ අක්කේ අර කතා කරපු සර් ඉතින් නෑ මේ ආන්නන්නේ මොනවාද කියලා මන් දන්නවා ප්‍රේමා සිනාසුණයි එයා අපේ බේබිගේ හිම කෙනෙක් නෙමෙයි නිකම්ම මස්සිනා තාත්තගේ නංගී පුතා එච්චරයි ඒ පිළිගත් බව සාගරගේ මොණේ තිබුණේ නැත ඔහු බෙදාගත්ත ඉන්දියාප 3-4කි එහේ මල්ලි නෑකි මුකුත් නෑ මොනත් එක කලවිලා සාගර බොරුවට සිනාසුණී සපෝ දිල්ලාරගේ අමතුම ගන්නට කාර්යාලයේ වෙත ගිය ඇත්තරම කේන්තිනි දිල්ලාර මෙසේ වරිමර තමාටම කතා කරන්නේ ඇයි කියලා සපෝ සිතුවායි නෑකමට ඔහු මාසිනා බව ඇත්තේ ඒත් ඒ නෑකම විශේෂත්වය සපෝට තේරෙන්නේ නැත නෑනා ඉති මාසිනාට කියලා එයා හිතාගෙන ඇති වරක් ප්‍රේමා කියව කතාව සපෝට සීවි නැත දිල්ලාරවන් කෙනෙක් ගැන ඇයට එහෙම හිතෙන්නේවත් නැත හෙලෝ සපෝ ගස්තුර කතනේ ගත්තේ ඕනකටත් වඩා වෙලාගෙන ගුඩ් මෝර්නින් බබා ඒ ඇමතුම් පව සපෝ රිස්සුවේ නැත හදවතේ හාලකවත් නැති කෙනෙක් එසේ කතා කරද්දී හදවතට කිසිම හැඟීමක් එන්නේ නැත මෝනින් දිල්ලාර අයියේ එහි මේ පාන්දරම වාට කතා කරන්න ඉතින් වෙලාවක් ඕන නෑනේ බබා ඇයි සපෝ එසේ එසේ කතා කරන්නට ඇති විශේෂ හේතුව කුමක්ද අසන්නක් මෙනි ඔන්න ඉක්මනට අපි ඔහේ එනවා පාළුයි කී කියන්නේ හිටි ටික දවසක් ෆුල් ජොලිමු නෑ මට මෙහි එහෙම පාළුවක් නෑ කවුද දිල්ලාර අයියට එහෙම කිව්වේ හරි හරි බබාට පාළු නෑ ඒත් ඔයා නැතුව අපට පාළුයි නේ මන් නැතුව කවුරුත් පාළුවෙන් මොකටද ඉන්නේ මං එයාගේ ගෑණිය සපෝස් හිතේ ඈත පතනින් දැස බලාගෙන බබාට මතකවත් නෑ නේද සැටර්ඩේ මගේ බර්ත්ඩේ එක කාගේවත් බර්ත්ඩේ මට මතක තියන් ඉන්නේ මොකටද සවෝගේ හිතට ආවේ ඇයි දිල්ලාර අයියට දැන් කීයද 28ද 30ද මාව එච්චර වයසට ගිහින් වගේද බබාට පේන්නේ ඇයි ඊට වඩා බාලද මේ නිමගේ 25th birthday එක එයාට 25 නෙමේ 65 වුණත් මට මොකද සපෝන්නේ මේ ඇමතුම කවර මොහොතක නිමා කරන්න දේ බලාගෙන ඇත්තද හොඳයි ඉතින් මගේ birthday එකට බබා මොනවාද දෙන්නේ ස්පෙෂල්ම gift එකක් ඕන මගේ සුදු කෙල්ලගෙන් සපෝට මහා අප්‍රියාවක් දැන්නේ පිරිමිත් තමාට මෙහෙම කතා කරනවා දකින්නට ඇයි කොහෙත්ම ආශා කළේ නැත එහෙම කතා කරනවා නම් කතා කළොත් ඒකම කෙනකී
ඔව් තාම මේ ජීවිතේට හමු වෙන්නේ නැත. මේ ඉතින් මොන තෑගිද දිල්ලාර අයියා. පාන්දර දොම් පිරිසුදු එලකිරි බෝතලයක් තමයි දෙන්නෙ වෙන්නේ. සබු කිවි අතින් කට වසාගෙන සාගර කාර්යාලයට ඇතුළු වී විටේ. ඉතින් බලන්න. අනේ මං විහිළුවට කිව්වේ. මොනවාද බර්ත්ඩේ එකට ඕන? හ්ම්. කෙල්ල වෙනස්ම ලෙස හුරතල් වී අසුආය. මේ අදිසි කෙල්ලගේ මුවින් ආ තොඳුල් වදන් වලින් එහා පැත්තේ උන් දිල්ලාර කරකිවි ගියේ. ඒ සපුගලේ තනික රංගපෑමකි. ඇයි මේ හදිස්සි දිල්ලාර සමග වෘතල්ලුවේ සාගර කාර්යාලයට ආවව දැනගෙන? ඇයි මෙහෙම දිල්ලාර සමග කතා කරන්නේ හොට මේ කතාබව ඇසෙන බව දැනගෙන? මොනවත් ඕන නෑ බබා. ඒ වචන ටික ඇති. මොනවත් නැතු උදේ පාන්දර ඇවිත් කිස් එකක් දුන්නත් ඇති. දිල්ලාර පෙරේත කටහඬින් කීවේ. හිතන් ඇති මං පාන්දර යාගේ රූම් එකට ඇවිත් එයාව කිස් කරයි කියලා. එහෙම එක එක්කෙනාව ඉඹලා මේ මූණින්දුල් කරගන්නේ මොකටද? සපෝසිති අපිරියාවනි අයියෝ කිස් එකක් විතර දෝන ඒක මොකද්ද සපෝගේ දැස්වල කොනක් රැඳි තිබුණේ සාගරගේ මේසෙ වෙතේ ඔහුන්නේ කරබාගනේ ප්‍රේමක්කා තමාට කිව්වේ බොරුවේ සාගරට සිතුනේ එසේ නැතුව ප්‍රේමක්කා පවා මේ දින අතර ඇත්තේ කවරාකාර බැඳීමක්දයි දන්නේ නැත මෙහෙම කතා කරන්නේ තමන්ගේ කොල්ලා එක්කේ සාගර සිතේ net බිමට බර කරගෙන කාර්යාලයෙන් යද්දී කරමින් වුන් වැඩේ කොමද්ද කියාවත් ඔහුට දැන් මතක නැත. ඉතින් දැන් පාටි කවදද? සපෝනටත් වඩා වෙලාවක් දුරකටනේ එල්ලීගෙන උන්නාය. සැටර්ඩේ රැට ෆාම් හවුස් එකේ ගාඩන් එකේ පොඩි පාටියක් දාමු. අපි මෙහෙන් කොක් කෙනෙකුත් අරන් එන්නම්. බබා එදාට අඳින්නේ මොකද්ද? දාපංකු පාටි මෙහි. මං අඳින්නේ මට තියෙන ජරා මැදම. සපෝ සිටිය අතුලාන්තේනේ. අඳින්න ඕන මොනවාද? මං කියන එකක් අඳින්නම්. දුරකටනින් එහා පැත්තේ උන් දිල්ලාර උන්නේ කරකවා අතෑරිය ගානට. කෙල්ල කවදාවත් මේ තරම් ආදරයෙන් කතා කර නැත. මං බබාට අඳින්න පාටි ෆ්‍රොක් එකක් අරන් එන්නම්. අදරෑ කීයට විතර දෙන්නේ? සාගරය ඇත පතනේ දස මොහොතක් බලා උන්නේ. මේ කතා කරන හැටියට ඔහ අදහස එන්නේ. ආපසු ඔහ බලා ගන්නට හැකි වෙනු ඇත. මේ සුන්දර මල නෙලාගත්තේ කවුද එවිට බලා ගන්නට පුළුවන් වෙනු ඇත. කවුනම් ඇසී මිසි පින්කාරයෙක් නොවේ. පුළුවන් තරම් වේලාසන එන්නම් බබී රෑ වෙලා නුවරඑළියට අවමට යන්න මාත් එක්ක බියර් ටිකක් එහෙම ගන්න ඕන බලමුකෝ එහෙම බලමු කියලා බෑ බඩු ටිකක් අරගෙන රෑට ඩිනර් උත් අරන් එමු මං අංකල්ගේ පර්මිෂන් ගන්නම් කාගෙන් පර්මිෂන් ගත්තත් මං ඉඳපෑ තමුසේක පොඩි වචනයක් දුන්නම රෑට ඩිනර් උත් එක්ක යන්නේ කතාව හොඳට හිටි මෙයා එක මේ සීතලේ බදා ගන්න ගියොත් මාව ඉතුරු කරන එකක් නෑ සපෝසිටි කේන්තිනි. ඒ සමගම සාගර පුටුවෙන් නැගිට ෆාම් එක පැත්තට ගියේ. ඌ ගල් අඩි පාරේ නොපෙනී යනතුරු සපෝ බලා උන්නය. හදිස්සියම ඌ කරමින් උන් වැඩේ දමා නැගිට ගියේයි. බබා හදිස්සි සපෝ නිහඬ වූ නිසා දිල්ලාර කලබලෙන් කතා කළේ. ඔය බර්ත්ඩේ වලට පාටි දාන්නේ නැතුව අනාථ නිවාසයක චූටි ළමයි ටිකකට දානයක් දුන්න නම් හරිනේ දිල්ලාර අයියා. බර්ත්ඩේ පාටි දාන්නේ චූටි බබාලා. ලැජ්ජ නැද්ද මේ ලොකු වෙලත් කේක් කප කප පාටි දාන්න සපෝ දැන් කතා කරන්නේ හරහටේ දැන් ටිකකට ගලින් කතා කළ සියල්ල රඟපෑම් බව හොදන්නේ නැත මෙතන උන් පිස්සා දන්නේද නැත එහෙම බෑනේ බබි කවුද දන්නේ ලබන අවුරුද්දේ අපි මැරි කරයිති කියලා බැචුලස් පාටි අපි මැරි කරන්න සපෝගේ සර්වාංගයම සීතල වීගෙන ගියේ ආනේ දිල්ලාරය ලබන අවුරුද්දේ මැරි කරනවද කොච්චර ෂෝක්ද කොහෙද කැන්ඩිවල ගර්ල් කෙනෙක්ද නැත්තම් කොළඹ ගර්ල් කෙනෙක්ද ආ සපු ඇසේ තර්මක චකිතේ ඉන්නේ තිල්ලාරගේ අර කතාවෙන් ඇගේ පපුව ඇත්තටම ගිනිගත්තේ මං කවදා හරි මැරි කරන්නේ සීතල පළාතක ඉන්න කානේෂන් මලක් වගේ කිල්ලෙක්ව මේ මහා පතනිය සීතල මැද සපුගේ පපුවට හීන් දාඩිය දැම්මේ එහෙනම් මං තියනවා දිල්ලාරයියේ ඕකේ බබා සී යූ හවස නුවර ලියන්න හොඳේ අද බෑ ඒ පමණක් කිය දුරකතනේ තිබුවාය. ඊටත් පසු ඇය මොහොතකට පපුවට අතත් බාගෙන දිග සුසුමක් පිට කළාය. තමගේ ජීවිතය සම්බන්ධයෙන් මෙසේ එක එක්කිනා හිතාගෙන ඉඳින් මහා වදයකට සපෝට සිටුනි. සපු හේමම් පුටුවකට බර වී ඈත පතනේ දෙස ඔහේ බලාගෙන කල්පනා කරන්නට උවාය. තිල්ලාර කිව්ව ඇතම් කතාවස්සේ හිතද්දී කෙල්ලගේ පපුව හිරිවැටගෙන ගියේ. ඇය කල්පනාවෙන් යුතුවම ඔහුගේ මේසේ දෙස බැලුවාය. කරමින් උන් වැඩේ දමා ඔහු පිට ගොස් ඇත. සමහරටෝ නැගිට යන්නට ඇත්තේ තමා දිල්ලාර සමග කතා කළ ආකාරයට මෙතන සිටීම හොඳ නැතයි සිතා විය යුතුය.
ඔහු අසසිටිද්දී එසේ දීලා අර සමග කතා කරන්න සිතුණි ඇයිද කියාවත් සපුව දන්නේ නැත. සාගර උන්නේ කාර්යාලයෙන් පාරට බැස දෙනුන් දෙස බලාගත් වරන බලාගෙන මේ. ඔහුගේ හිතට කුමද්දෝ බරගතියක් දැනේ. සපුව ගල්පඩි පාරේ ටික දුරක් පැමිණ පහළ ෆාම් එක දෙස බැලුවේ ඊතරම් ශබ්දයක් නොකරේ. ඔහු දෙනුන් ගාල් කර ඇති ගාලට මියාව ලීවැටට බරවි දෙනුන් දෙස බලාගත් වරන බලා උන්නේ. ඔහු මේ කල්පනා කරන්නේ හිර සිට ෆාම් එකේ වැඩ කරන්නේ කෙසේද කියාද? නැත්තම් වෙන දෙයක්ද? ඒ පිස්ස මොනා හිතුවත් මට මොකද? සපු හැරුනේ තමාට මෙසේ කියා ගනිමිනේ.